ඉස්ලාම් දහමට ඇතුල් වීමට දොරටු ඒකට සුදුසුකම් ඒකට මුස්ලිම් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉපදෙන්න ඕනද ඒකට නෑ එහෙම නියමයක් නෑ ඕන එකෙකුට පිළිපදින්න පුළුවන් ඉස්ලාම් දහම ඉස්ලාම් දහමේ සරල සංකල්පයක් කියන්නේ ඉස්ලාම් ඇවිල්ලා අරාබි ජාතිකයන්ට පමණක් සීමා වුණු ධර්මයක් නෙමෙයි ඉස්ලාම් ධර්මයේ හැම වෙලෙම කියන්නේ එක ප්‍රතිපත්තියක් මේ සකල ලෝකයේම සම්පූර්ණ විශ්වයේම නිර්මාණකරු එකම එක දෙවි කෙනෙක් ඒ දෙවි කෙනාට අල්ලා කියන නමින් අපි අරාබි භාෂාවෙන් ආමන්ත්‍රණය කරනවා ඒට හේතුව අල්ලා කියන වචනයට ස්ත්‍රීලිංග පදයක් නැහැ බහුවර්ථ පදයක් නැහැ ඒ වගේම අල්ලා කියන පදේ තියාගෙන කාටත් කෙනෙහිලිකම් කරන්නත් බෑ අල්ලා කියන්නේ එකම එක් දෙවි කෙනෙක්ට පමණක් ආවේනික වූ වචනයක් ඒ නිසා අපි අරාබි භාෂාවෙන් අල්ලා කියනවා මිසක් යම් කිසි කෙනෙක් මුළු විශ්වතලයේම නිර්මාණකරු මැවුම්කරු කියන්නේ ඒ එකම දෙවියන් කියලා කියනවා නම් අන්න ඒ එකම දෙවියන්ව තමයි අපි අල්ලා කියලා කියන්නේ බහුතරයක් සමාජය මේ අල්ලා කියන එකට අද ආදේශ කරන්නේ ස්වභාව ධර්මයි කෙනෙක් බුද්ධිමත් නම් ස්වභාව ධර්මය උට බුද්ධිය ලබා දෙයි ස්වභාව ධර්මයට බුද්ධියක් ලබා දෙන්න ස්වභාව ධර්මයට විඥානයක් නැහැ ස්වභාව ධර්මයට නුවණක් නැහැ ස්වභාව ධර්මයේ කියන කෙනා හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා තීරණය කරන්න කවුද ඒ ස්වභාව ධර්මය කියන්නේ පුද්ගලෙක්ද ඒක යන්ත්‍රයක්ද ඒක නේච නේච කියන්නේ මොකද්ද ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්ද නිකන් නේච කියලා අපි ස්වභාව ධර්මයට දාන මේ ස්වභාව ධර්මය කියන සංකල්පය මතුවෙන්නෙම මේ ਸਰවබලධාරී දෙවියන්ගේ නිර්මාණ ශීලීත්වය ප්‍රතික්ෂේප කරන්න ඒ ස්වභාව ධර්මය කියන තැනට ඔබ අපි ජනතාව ආදේශ කරන ඒ වචනේ වෙනුවට යොදා ගන්නා වචනේ වෙනුවට අල්ලා කියන වචනේ යොදලා බලන්න නැත්නම් ਸਰවබලධාරී දෙවි කෙනෙක් කියලා යොදලා බලන්න ඔබ ස්වභාව ධර්මය කියලා ආමන්ත්‍රණය කරන්නේ නොමග යෑමකින් ඒ අල්ලා කියන දෙවියන්ව තමයි අල්ලා තමයි ඒ හෘද සාක්ෂිය අනුව සියලු දෙයක්ම නිර්මාණය කරලා තිබෙන අපි සියලු දෙනාගේම ඉත්වල තිබෙනවා උඩ ඉන්න දෙයියෝ ඒ උඩ ඉන්න දෙයියෝ තමයි අපි අල්ලා කියලා කියන්නේ එක දෙවි කෙනෙක් 33 කෝටියක් නะ එකම එක් දෙවි කෙනෙක් උඩ ඉන්නවා ඒ දෙවියන් තමයි අල්ලා ඒ දෙවියන්ට අඹ දරුවන් නැහැ ඒ දෙවියන්ට සමානයන් කල්පනය කරන්න බෑ ඒ දෙවියන්ට කිසිදු ආදේශයක් නැහැ ඒ දෙවියන් ਸਰව බලධාරී ਸਰව පෝෂ්‍යයි ඒ දෙවියන් ස්වයං පෝෂිතයි ඒ දෙවියන් අවශ්‍යතාවලින් තොරයි ඒ දෙවියන් තමන්ට නමදුම් නමස්කාර තමන්ට පමණක් ඉෂ්ට සිද්ධ කරන්න කියලා කියනවා මේක ස්වභාවික ධර්මයක් මේක ස්වභාවික ධර්මතාවයක් මේ ධර්මතාවය තමයි ආදම් තුමා පටන් මොහම්මද් නබිතුමා දක්වත් මොහම්මද් නබිතුමාගේ කාලයෙන් පස්සේ මොහම්මද් නබිතුමාගේ සමාජයත් මේ ලෝකයට ප්‍රකාශ කරමින් සිටින්නේ නැමදීමට සුදුස්සා අල්ලාහ හැර අන් කිසි දෙවි කෙනෙක් නැහැ මොහම්මද් නබිතුමාන් අවසාන වශයෙන් ඒ ධර්ම දූත මෙහෙවර ඉෂ්ට සිද්ධ කරන්න ආපු වක්තෘවරයා මේ මල් උයනට දොරටුව විවෘතයි ඒ මේ මල් උයන සදා සුවඳවත් සදා අමරණීය ජීවිතයකට ඔබට දොරබුළු සැමදා විවෘත කරන බොහොමත්ම ස්තුතියි කාර්ය බහුල මහතෙනි ඔබටත් මටත් දෙන්නම මෙම සාකච්ඡාවට යොමු වෙලා මෙම සාර්ථකව මෙම වැඩසටහන අපිට පවත්වීමට ලබා දුන්නු ඔබට සහෝදර අබ්දුල් රාසික් නීතිවේදී සිංහල ශාස්ත්‍රපති ඒ වගේම මනෝවිද්‍යා උපදේශන පිළිබඳ ශිෂ්‍යෙක් වශයෙන් හදාරන පුද්ගලෙ මෙතුමාගේ සහභාගීත්වයේ ඉතාමත් වටිනවා කියලා කියමින් ඔබ සැමටම මෙම වැඩසටහන අපිට දිගින් දිගටම කරගෙන යන්න ඕගොල්ලන්ගේ සහයෝගයත් මුළු රටටත් ලොවටත් මෙම සත්‍ය පණිවිඩය යන්න ඕන කියන ඉතාමත් සන්තෝෂයෙන් මෙම පණිවිඩය දෙමින් අපි මේ මොහොත මෙතනින් අවසන් කරනවා බොහොම ස්තුතියි මෙම වටිනා අවස්ථාව ලබා දීම පිළිබඳව ඇහැලියගොඩ අවුන් සහෝදරයා කියන්නේ ඉතාමත් ලෙන්ගතු පුද්ගලෙක් හොඳ කවියෙක් හොඳ කවි ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ වගේම බොහොම සුහදශීලීව කටයුතු කරන ව්‍යාපාරිකයෙක් අපි මෙවැනි සුහද සාකච්ඡාවන් සඳහා නිතර ඇරයුම් කරන සහෝදරයෙක් වශයෙන් එතුමාගේ ඇරවීම කවදාවත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ ඉතාමත් සමාජශීලී එවැනි සාකච්ඡාවක් තමයි අද පවත්වා ගන්නට හැකියාව ලැබුණේ මෙවන් වූ අවස්ථාවන් අනාගතයේදීත් අල්ලාහ් රබ්බුල් ආලමින් අපි සියලු දෙනාටම ලැබෙන්නට සලස්වන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම විශේෂයෙන්ම ਸਰව බලධාරී අල්ලාහ්ට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. ඒ වගේම සහෝදර අහුන් මාත්මයාටත් මෙම සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. මානිහඬව. ජසාකල්ලාහ් සුබ්හානකල්ලාහ් වබිහම්දික අෂහදු අල්ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතුබු ඉලයික්.